පොරොන්තුවලට සීමා නොවී ජනතා සහයෙන් ජනතා ගැටලු විසඳන ගම්මැද්ද අද තවත් පොරොන්දුවක් ඉටු කළා. ඒ පුත්තලම නවගත්තේ ගමදී. පුත්තලමේ දුෂ්කර ගම්මානයක් වෙච්ච නවගත්තේ ගම මෙහෙම ප්‍රීතියෙන් සැමරුවේ තිබහට වතුර ලැබුණු සතුට. අද ඉඳන් මේ ගමටත් දරුවන්ටත් අපට ජනතාවටත් හිතේ හැටියට පිරිසිදු වතුර බොන්න පුළුවන්. බොන්න පිරිසිදු වතුර නැතුව ජීවිත තිත්ත වෙලා මේ අමට ගම්මානවලත් වැඩි පිරිසක් හිටියේ වකුගඩු ලෙට්ටු. ඉස්කෝලේ යන ළමයි 500ක්. ගම්මැද්ද මාස කිහිපයකට කලින් මේ ගම්මු හම්බ වෙන්න ගියේ වතුර ප්‍රශ්නට විසඳුමකුත් අරගෙන. ගමටත් අවුරුදු 107ක ඉතිහාසයක් තියෙන ඉස්කෝලටත් පානීය ජල පද්ධතියක් හදන්න මුල්කල තිබ්බේ හැමෝගෙම හිත්වල අලුත් බලාපොරොත්තු පැල කරමින්. අද ඒ හීනෙ හැබෑ වුණා. මහා සංඝරත්නයේ ආශිර්වාදය සමග මේ ප්‍රජා සත්කාරයට දායකත්වය ලබා දුන්නේ ගණිමුල්ලේ පදිංචි සෝමාපි බදුගේ මහත්මිය, පිල්සින සුරිගේ මහත්මයා සහ පෞලිසියල්ලන්. නාවික හමුදාව තාක්ෂණික දායකත්වය ලබා දුන්නා. ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් වුණා. ප්‍රධාන ආරාධිතයා වුණේ ගම්මැද්ද නායක ශිවාන් ටැනියල් මහත්මයා. නවගත්තිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් එන්.කේ. අබේරත්න, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් පවිත හේරත්න, නවගත්තිගම පොලිසිය උපපොලිස් පරීක්ෂක ඒ.එච්.එම්.බී. බන්දුවති, නවගත්තිගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක ඒ.එම්.ඒ. පුෂ්පකුමාර, නවගත්තිගම මහාවිද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.ඩී.බී. වැගිදර, නිව්ස්වස් ප්‍රවෘත්ති කළමනාකාර අමරශ්වර බණ්ඩාර, ගම්මැද්ද මහලිකම් ප්‍රසන්නාත කෝරල, ගම්මැද්ද ජාතික සංවිධායක උදේ වණ්‍යාරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. ගම්මැද්ද, ඔබ මේ රටට, මේ සමාජයට, මේ දරුවන්ට, මේ හැම තැනකටම ලබා දිය යුතු දායකත්වය නොපිළලා ඉෂ්ට කරන කණ්ඩායමක් විදියට අපි දැකලා තියෙනවා. ඉතින් මේවා ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පුත්තලම වැනි දුෂ්කර ප්‍රදේශයන් වලට මේ දෙන දායකත්වය මිල කරන්ට ඒ වටිනාකම මෙච්චරයි කියන්ට සීමා කරන්ට ඇත්තටම බෑ. මේ කොට්ටාසයේ මහ ජනතාව පරිභෝජනය කරන්නේ ජලය 50%ක් විතර ෆිල්ටර් නොකරපු ජලය පාවිච්චි කරන්නේ. ඒ තුලින් අපි දන්නවා පවතින සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳව තියෙන ගැටළු සහගත අවස්ථාවන් කොච්චරද කියන එක. මම හිතනවා අපේ නව පරම්පරාව හරි ඒකෙන් ගලවා ගන්න පුළුවන් වේ. ඔබතුමාලා මේ කරපු සත්කාරය හන්දා. දරුවන්ගේ විචිත්‍රාංග රසකින් උත්සවය වර්ණවත් වුණා. මට හිතෙනවා අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලයකට පස්සේ කියලා. අවුරුදු 107ක ලිඛිත ඉතිහාසයක් තියෙනවා පාසලේ. ඒ ලිඛිත ඉතිහාසය තුළ මම දන්න විදිහට බාහිර පිරිසක් විසින් අපිට වැඩිම වටිනාකමකින් දුන්න මූල්‍ය සහ භෞතික ප්‍රතිලාභය තමයි මේ. මීට කලින් මෙහෙම ප්‍රතිලාභයක් අපේ පාසලට අවුරුදු 107ක ඉතිහාසය තුළ ලැබිලා නැහැ. ව්‍යාපෘතියට දායක වූ සෝමාපි බදුගේ මහත්මිය පැවසුවේ මෙය සියලන් ලැබූ ජයග්‍රහණයක් බවයි. මේ ගම්මැද්ද කියන්නේ ඔබත් මගෙත් ගම්මැද්ද. ගම්මැද්ද නොතිබුණා නම් මේ කර්තව්‍ය මට කරන්න බෑ. එකපාරට මට සිහිවන්නේ අර පාසල් ගිය සමයේ කියවුණු මඟ හොඳට තිබේ නම්, යන්න දැස්සක් තිබේ නම්, හිම බැදිවල යන්නේ මන්මුලා වූ අයුමෙන්. අපිට හොඳ නියමයක් හම්බුණා. නියමුවා පසුපස හිටිය කාර්ය මණ්ඩලය අපිට මඟ පෙන්නවා. අපි නියම මඟ ගියා. මේ දරුදරියන්ගේ නව අදහස් තුළින් නවගත්තිගමට නව යුගයක් උදාවන විට ගම්මැද්දට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. රට නගන ජන පෞර ගම්මැද්ද හිටත් ජනතාව සමග.